नमस्कार विवा बुदुरुनट समदा बुदुहिमि शरण्यामि। नमस्कार विवा दमृनट समदा सद हम शरण्यामि। नमस्कार विवा संगरुनट समदा महासंघ शरण्यामि। नमस्कार विवा तुनुरुनट समदा तिसरण शरण्यामि। साधु साधु साधु। අපට මේ සොඳුරු ශ්‍රී සද්ධර්මය පැහැදිලිව නිරවුල්ව කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය විවාස. අද දවසේදී සම්ප්‍රසාදනී සඳහම් දේශනාව සිද්ධ කරන්නේ මේ පරලෝ යන්නට යෙදුණු මගේ මෑණියන් අපි සියලු දෙනාගේම ඥාතිවරිය මිය පරලොව ගිහිල්ලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ඇයට පුණ්‍යානුමෝදනා කිරීම අභිප්‍රාය කරගෙන අද දවසේදී අපි සංඝගත දක්ෂිණාවකුත් සිද්ධ කළා. ඉන් අනතුරුව ධර්ම දානමය පුණ්‍ය කර්මයක් අපි මේ විදිහට සිද්ධ කරනවා. ජීවිතය ගැන කල්පනා කරද්දී, ජීවිතය ගැන කතා බහ කරද්දී අපිට අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතු, කතා කළ යුතු දෙයක් තමයි අපේ ජීවිතයට ධනයක් ඕනේ. අපිට ජීවිතේ ගෙනියන්න නම් අපිට ධනය ඕනේ. අපිට පුංචි කාලේ ඉඳන් අපි අධ්‍යාපනයක් ලැබුවා. ඇයි ඒ අධ්‍යාපනය ලැබුවේ? අපිට ධනයක් අවශ්‍ය නිසා. අපි පුංචි කාලේ ඉඳලා අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපනය ලබන එකේ මූලික පරමාර්ථයක් තමයි අපි ධනයක් උපයා ගන්න ඕනේ මේ ජීවිතය ගෙනියන්නට කියලා. ඒ වගේම අපි ධනය උපයගෙන ධනය නොයෙකුත් ආකාරයෙන් රැස් කරනවා. එක්ක බැංකුවේ දාලා බැංකු ගිණුම් විදිහට, මුදල් විදිහට අපි තැන්පත් කරනවා. එහෙම නැත්නම් ඉඩම් අරන් දානවා. නැත්නම් අපිට අවශ්‍ය දේවල් අපි එක්රැස් කරගන්නවා. ඇඳුම් පැළඳුම්, යාන වාහන. අපි මේ විදිහට ධනය උපයන්නේ, ඒ ධනය උපයන්න තියෙන නුවණ නැත්තම් අපි ඒ කෙනාට කියන අන්ධයෙක් කියලා. අපි කියමු ඒ කෙනා මේ ජීවිතය ගත කරන්න අවශ්‍ය ධනයක් ඉතිරි කරගන්නේ නැහැ. ධනයක් එකතු කරගන්නේ නැහැ. එයාට මේ ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය විදිහට ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න පිණිස අවශ්‍ය මුදලක්, හදලක්, ධනයක් වෙන යම් මොක ආකාරයක ධනයක් යාළඟ නැත්තම් අපි ඒ කෙනාට කියන අන්තයක් කියලා. මේ මිනිස්සයාට අනාගතයක් පේන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අපි ඒ විතර ධනෙ උපයන අතරත් අපි කියන කාරණයක් තමයි ධනෙ උපයද්දී අපි කල්පනා කරන්න ඕනේ කියලා. අපි යම් දේවල් අපි ධනෙ ප්‍රයෝජනට අරගෙන ළඟට ගන්න ඕන, ලං කර ගන්න ඕන, අපිට දීර්ඝ කාලයක් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ධනෙ, දීර්ඝ කාලයක් වටිනාකම රැඳිලා තියෙන දෙයක් ප්‍රයෝජනෙට ගන්න කියලා අපි ගත්තොත් දැන් සමහරලාට අපි පුංචි ළමෙක් කෑමටම අබ්බැහි වෙලා ඉන්නවා නම් අපි කියනවා ඔය කෑමම කකා ඉඳලා පුරුදු වෙන්න එපා, ඔයිට වඩා මේ පොඩ්ඩක් වටිනා කියන දෙයක් අඩුම ගානේ ඇඳුමක් ගන්න ඔය මුදල පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් රැකී රක්ෂා කරන කාලේ වගේ නම් අපි කියනවා දැන් ඔය පොඩි පොඩි දේවල් වලට වියදම් කරන්න එපා, ඉඩමක් කඩමක් කරන් දාගන්න, නැත්නම් මේ අනාගතයට ප්‍රයෝජනවත් වාහනයක් හරි ප්‍රයෝජනයක් දෙයක් ගන්න. එතකොට ඒක අපේ ධනයක්. එහෙම නැත්නම් බැංකුව හරි තැන්පත් කරලා තියන්න කියලා අපි ධනයක් රැස් කරනවා. එහෙම රැස් කරද්දී අපි බලනවා මේක දීර්ඝ කාලයක් ප්‍රයෝජනීය පිණිස පවතින යම් ධනයක් තියෙනවා නම් අන්නේ ධනෙ රැස් කිරීම වඩා ශ්‍රේෂ්ඨයි කියලා අපි කියනවා.
හැබැයි ඒ දීර්ඝ කාලයක් පවතින ධනයක් රැස් කරගන්න ඒ කෙනාට නුවණක් තියෙන්න ඕන. සමහර දේවල් දවසින් දෙකෙන් විනාශ වෙලා යනවා. සමහර දේවල් ටික කාලෙකින් විනාශ වෙනවා. අපි දැන් ඇඳුමක් පළඳුමක් ගත්තොත් අවුරුද්දක් දෙකක් ඇඳලා අපිට ඒක අයින් කළා දාන්න සිද්ධ වෙනවා. එතනින් එහාට තියෙන දේවල් තියෙනවා. හැබැයි මේ මරණය කියන කාරණේදී අපි මෙතෙක් කතා කරපු සියලු ධනයන් දෙවි අලුවියා. තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ හරියට ගිනිගන්න ගයක් වගේ. කොමකින්ද මේ ජීවිතේ කියන ගේ ගිනිගන්නේ? වයසට යාම කියන ගින්නෙන් ගිනිගනවා. ගයක් ගිනිගන්නකොට ටිකක් ගිනිගෙනගෙන යනකොට ඒක අබලන් වෙනවා. මේ අපේ ජීවිතය කියන ගෙයත් වයසට යාම කියන එකෙන් ගිනිගන්නකොට ටික ටික අබලන් වෙනවා. හොඳට දුවල පණලා විදලා හිටපු අපිට ඒක කරගන්න බැරි වෙනවා. ඕන හැටි කැමැති කෑමක් කාලා බීලා හිටපු අපිට එහෙම ජීවත් වෙන්න බැරි වෙනවා. කොටින්ම ඇදෙන්වත් නැගිට ගන්න බැරි විදිහට මේ ජීවිතය විනාශ කරලා දානවා. ඒක තමයි මේ ජීවිතය ඇත්ත. ඒ වයසට යාම කියන ගින්නෙන් ගිනි ගන්න අතරේ මේ ජීවිතය කියන ගින්න කවදා හරි දවසක මරණය කියන ගින්නෙන් පුච්චලා අලු කරලා දානවා. මේට අවුරුද්දකට කලින් අපේ අම්මගේ ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම පුච්චලා අලු කරලා දැම්මා. අනාගතයේ යම් දවසක අපි කවදද කොතනද කියලා දන්නේ නැති තැනක අපේ ජීවිතත් ඒ වගේම පුච්චලා අලු කරලා දානවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපේ අම්මා මරණයට පත් වෙන්න කලින් යම් ධනයක් රැස් කරලා තිබුණාද? බැංකු පොත්වල සල්ලි තිබුණා. හදිස්සියකට උකස් තියාගන්න හරි වටිනවා කියලා රත්තරන් කනකර ආභරණ ආදී තියාගෙන හිටියා. ඊට පස්සේ යම් යම් වටිනා කියන දේවල්, කැමති දේවල්, විසිතුරු දේවල් තමන්ගේ ධනයක් හැටියට ඒක රාශිය කරගෙන හිටියා. හැබැයි මීට අවුරුද්දකට කලින් යම් ආශ්වාසයක් අරගෙන ප්‍රශ්වාසයක් පිට කළාද? එතනින් එහාට ආශ්වාසයක් වැටුනේ නැද්ද? ඒ මොහොතේ ඒ සියල්ල පිච්චිලා ගියා. ඒගේ ජීවිතයට එදහින් පස්සේ අර බැංකු ගිණුම් අදාළ නැහැ. ඒට පිච්චි අලුවේ ගිය දේවල් ටිකක් විතරයි. ඒ හිමිකාරිත්වය දරන එක බාහිර පිරිසක්. ඊට පස්සේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් සියල්ල දැවි අලුවි යනවා. ඇගේ අලුවේ ගියා, අපි කවදා හරි දැවි අලුවි යනවා. කොටින්ම කියනවා නම් අන්තිමට තමන්ට කියලා තියෙන ශරීරයේ පවා ඒ අවසන් හුස්ම හෙළෙන මොහොතේම දැවි අලුවි යනවා. ඉතුරු වෙන ශරීරෙන් ගන්න ප්‍රයෝජනයක් නැති නිසා, කරන්න දෙයක් නැති නිසා අපි ඒකත් ආදාහන්නේ කරලා දානවා නේ. එතන මේක තමයි ජීවිතයේ යථාර්ථය. අපි කිව්වා ජීවිතේ මේ ධනෙ උපයන කාරණේ, ධනෙ රැස් කරගන්නා කියන කාරණේ තේරෙන්නේම නැති කෙනාට අන්ත කෙනා කියලා කියනවා කියලා. ඒ කෙනාට හැබැයි තේරෙන්නේ මේ ජීවිතේට විතරක් ධනෙ රැස් කරගන්න නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ තමයි ඒ කෙනාට කිව්වා කණා කියලා. එක හැක් පමණක් පේන කෙනා. ඒ කෙනාට ඇස් පේනවා. හැබැයි ඇස් වලින් එකයි පේන්නේ. ඒ ඇහිම් පේන්නේ මේ කෙනාට මේ ජීවිතේ ජීවත් වෙන්න ජීවිතයකට ගහ ගන්න හැටි විතරයි. හැබැයි ඒ ඇහැට පේන්නේ නැහැ මරණය කියලා එකක් තියෙනවා. එතනින් එහාට දෙයක් අපිට අවශ්‍ය වෙනවා කියන කාරණේ ඒ ඇහැට පේන්නේ නැහැ. ඒ කාරණේ තෝරා දෙන ඇහැට කියනවා පරලොව දකින ඇහැ, ධර්මයේ දකින ඇහැ කියලා. ඒ ඇහැ තියෙන කෙනාට තමයි ඇස් දෙකම පේන කෙනා කියලා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කෙනාට තේන්න ඕනේ කියනවා, එයා රැස් කරන්න ඕනේ කියනවා. දැන් අර මුදල් රැස් කරනවා වගේ, අපි ඉඩකඩම් වලින් මුදල් ධනිය රැස් කරනවා වගේ, යාන වාහන වලින් ධනිය රැස් කරනවා වගේ, එතනින් එහාට ගිය ධනයක් ඒ කෙනා රැස් කරනවා කියනවා. ඒ ධනිය වලට කියනවා සද්ධා ධනං, සීල ධනං, ඒ වගේම හිරි ධනං, ඔත්තබ්බ ධනං, චාග ධනං, පඤ්ඤා ධනං කියලා ධන හතක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී ආර්ය උතුමන් මේ ධනියන්ට
පාවිච්චි කර වචනයක් තමයි සප්ත ආර්ය ධනය. මේ සප්ත ආර්ය ධනය තමයි අපිට මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් ධනයක් තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ධනයක් තියෙනවා නම් අපි කියමු අපිට මේ රට අතහැරලා වෙන රටකට යන්න සිද්ධ වෙනවා, සම්පූර්ණයෙන් අතහැරලා. එතකොට අපිට මේ ජීවිතේ අපිට මේ රටේ තියෙන අපිට ඉඩකඩම් තියෙනවා කියමුකෝ. ඊට පස්සේ අපිට යාන වාහන තියෙනවා. එතකොට මේ ඉඩකඩම්වත් යාන වාහනවත් අපිට ඒ රටට අරන් යන්න බෑ. නොනති කෙනා මොකද්ද කරන්නේ? ඒ කෙනා ආපහු තමන්ගේ රටට එන්න අවකාශයක් නැහැ කියන අවදානම දකිනවනම් එයා මොකද කරන්නේ? අර ධනය ගෙනියන්න පුළුවන් ධනයක් බවට පරිවර්තනය කරගන්නවා. ඉඩම විකුණලා ඒක එක්ක මුදල් කරගන්නවා. එක්ක ඒ ගෙනියන්න පුළුවන් ඒකට අවශ්‍ය දෙයක් බවට පරිවර්තනය කරගන්නවා. යාන වාහනේ විකුණලා ඊට අදාළ දෙයකට අපි ඒක පාවිච්චි කරනවා. ඒ අදාළ ධනයක් බවට පරිවර්තනය කරගන්නවා. අන්න ඒ වගේ තමයි නුවණැති කෙනා පරලොව ගමන ගැන දකිනවනම් යම් දවසක මේ ජීවිතය අතහැරලා පරලොවට යන්න වෙනවා කියන කාරණේ දකිනවනම් ඒකෙන් තමන්ගේ ධනය අර ලෞකික ජීවිතයේ තියෙන ධනයත් පාවිච්චි කරලා තමන්ට දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ බුද්ධානුශාසනාව සිහි කරලා ඒ කියන ආර්ය ධනයන් උපයනවා. කොමක්ද මේ ආර්ය ධනයන්ගෙන් පළවෙනි ආර්ය ධනය? කතමංච භික්ඛවේ සද්ධා ධනං. මොකද්ද මේ ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ? ඉද භික්ඛවේ අරිය ශ්‍රාවකෝ සද්ධාව හෝති. ඒ ආර්ය ශ්‍රාවකයාට ශ්‍රද්ධාව කියන දේ තියෙනවා. කුමද්ද ශ්‍රද්ධාව? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ඒකෙන අදහනවා කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. මේ ඒකාන්තයෙන් මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ දුරුකල නිකලෙස් මහ මුනිවරේ රහතන් වහන්සේ නමක් අරහං ගුණයෙන් යුක්තයි කියලා සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රධානව අවබෝධ කළ යුතු යම් තාක් ධර්මතාවයක් නැද්ද? ඒ සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා කියන අවබෝධය එකිනෙක තුළ තියෙනවා. සම්මා සම්බුදු ගුණය ගැන, විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන බුදුරජාණන් වහන්සේ ඉරිදිවිද ඥානය, පොබ්බේ නිවාසානුස ඥානය, චතුපපත ඥානය ආදී ඒ මහා ඥානයන්ගෙන් යුක්තයි. ඒ ඥානයන්ට අනුව තම ජීවිතයෙන් ගත කළා. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණධර්මයන්ගෙන් යුක්තයි කියලා එයා තුළ ඇති කරගන්නවා විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන පැහැදීමක්, ප්‍රඥාවක්, එය කියන අවබෝධයක්. එකට කියන යාගේ ශ්‍රද්ධාව කියලා. සුගත ගුණය, බුදුරජාණන් වහන්සේ මේ සුන්දරම ගමන වෙච්ච නිවන් මඟ හොයාගත්තා, ඒ නිවන් මඟට වැඩම කළා කියන ශ්‍රද්ධාව එකන තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ආදී ඒ සියලු ලෝකයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා. ලෝක විදූ කියන ගුණය ගැන පැහැදීමක් ඒ කෙනා තුළ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දමනය කරන්නට දුෂ්කර දිවි මිනිසු දමනය කළා. ඇතැම් යක්ෂයන් පවා දමනය කළා. ධර්මය තුළ හික්මෙව්වා. ඒ ධර්මයන් තුළ හික්මෙවීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ තිබෙනවා කියන ගුණය ගැන විශ්වාසයක්, පැහැදීමක් එකන තුළ තියෙනවා. අන්න ඒ අනුත්තර පුරිස ධම්මසාරති ගුණේ සත්තා දේවමනුස්ස නම් කියලා කියන්නේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන ගුණේ, බුද්ධ කියලා කියන්නේ ධර්මයේ පැහැදිලිව දේශනා කළා කියන කාරණා සම්බන්ධයෙන් අවබෝධයක්, යම් පැහැදීමක් ඒකන තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සියලුම සම්බුදු ගුණයන් දරා වැඩ සිටින්නට තරම් මහා වාග්ය සම්පන්නයි කියන පැහැදීමක් ඒකෙන තුළ තියෙනවා නම් අන්න ඒ ධනයට කියනවා, අන්න ඒක ධනයක් කියනවා, ඒක ආර්ය ධනයක් කියනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියන ධනය. ඒක අර ජීවිතය කියන ගින්නෙන්, වයසට යාම කියන ගින්නෙන්, මරණයටපත් වෙනවා කියන ගින්නෙන් පිච්චෙල යන්නේ. ඒකේ පරලොවටත් පිහිට පිණිස පවතිනවා.
ඒ ගැන පරලෝ ජීවිතයට ගියහමත් ඒ ශ්‍රද්ධාව ඒ ආකාරයම පිහිටනවා කියන එක නෙවෙයි. ශ්‍රද්ධාව කියන එක ඒ ආකාරයටම පිහිටන්න නම් ඒ කෙනා සෝතාපන්න ඵලයටවත් පත් වෙලා තියෙන්න ඕනේ. මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලාට තුල අචල ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය වෙනස් වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ ශ්‍රද්ධාව දිනු කරනවා. හැබැයි කෙනාට මාර්ගඵල අවබෝධයක් මට්ටමින් ඒක තහවුරු කරගන්න බැරි වුණත් ඒ කෙනා ශ්‍රද්ධා ධනෙ යම් කාලයක් පරිහරණය කළාද ඒ තුළින් එයාට පරලෝ සුගතිය පිණිස පරලෝ යහපත පිණිස කවදා හරි දවසක නිවන අවබෝධ කිරීම පිණිස පුණ්‍ය සංස්කාර සකසලා දෙනවා. එනිසා මේකට කියනවා ආර්ය ධනයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි ධනයක් තියෙනවා, කතමංච භික්කවේ සීල ධනං. සීල ධනය කියන්නේ මේ දෙවෙනි කාරණේ මොකද්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. එයා සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරුවෙන් මත්පැන් භාවිතයෙන් වැළකිලා ජීවිතය ගත කරනවා. ඒ කියන්නේ ඔහේ ගත කිරීම නිසා දැන් අපි ගත්තොත් මෝහෝගේ සත්තු වෙනවානේ. ඊට පස්සේ හාවෝගේ සත්තු වෙනවා. ඒ සත්තු මරනවා කියලා එකක් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහරවිට වෙන නායකත්වයෙන් ඉන්න සත්තු මරා ගන්න එකක් තියෙනවා. ඒ හැරෙන්නේ සත්තු මරා ගැනීමක් කියලා එකක් යෙදෙන්නේ නැහැ. ශාකභක්ෂක සත්තුන්ගේ ගොඩක් කලාවට සත්තු මරීමක් කියලා ගන්න නැහැ. සොරකම් කරනවා කියලා ගන්න නැහැ. කොහේ හරි කැලේ තියෙන එකක් තමයි උන්කන්නේ. උണ്ട වැරදි කාම සේවනය කියලා එකක් විශේෂයෙන් අදාළ වෙන්නේ නැහැ. බොරු කියනවා කියලා වචනයක්වත් කතා කරන්නේවත් නැහැ නේ. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා දෙයක් උන්ගේ ජීවිතවල නැහැ. හැබැයි මේ සතාට ඒ සීලය නිසා සීලේ ධනයක් බවට පත් වෙලා පුණ්‍ය සංස්කාර සකස් කරලා දෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ කෙනා තුළ අදිෂ්ඨානයක් නැහැ මම මේ සීලය ආරක්ෂා කරනවා කියලා. අදිෂ්ඨානේ නැති තැන පිනක් රැස් වෙන්නේ නැහැ. අදිෂ්ඨානය තියෙද්දී අපි කියමු කෙනෙක් ඉන්නවා වයසට යනවා, දැන් වයසට යනවා කියන ගින්නෙන් පිච්චෙනවා කියනගේ ජීවිතේ. ඒ කෙනාට යම් කාලයක් ඉන්න පුළුවන් ලෙඩ ඇඳටම වෙලා ඉන්න සිද්ධ වෙන කාලයක් එයාගේ ජීවිතේ යෙදෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට මේ ශ්‍රද්ධා ධනිය උපයන්නේ ඒ ලෙඩෙන්දිත් පුළුවන්. සීල ධනිය උපයන්නේ ඒ ලෙඩෙන්දිත් පුළුවන්. අතීතේ හිටියා මේ මුවවැද්දෙක්. පාලියේ මුවවැද්දාට කියන්නේ මිගලුද්දක කියන. මේ මුවවැද්දාගේ ස්වභාවය තමයි දඩබල්ල රෑනක් අරගෙන ගිහිල්ලා මුවව මරාගෙන කනවා, සහ ඒ මුවන්ගේ මස් ටික ගිහිල්ලා විකුණලා සල්ලි හොයාගනවා. දෛනිකව මෙයා මේ කටයුත්ත කළා. දෛනිකව මේ කටයුත්ත කරපු මේ මුවවැද්දා දවසක් යනකොට එයාගේ යාළුවෙක් හම් වෙලා කිව්වා, යාළුවේ ඔබ හැමදාම මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ. අපි කවදා හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. අපි කවදා හරි පරලොවට යන්න සිද්ධ වෙනවා. ඒ නිසාවත් පිනක් දහමක් කරපන්. සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරන්නට කියලා කිව්වා. එහෙම කිව්වහම මේ මුවවැද්දා කියනවා, මට ඔක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, මම මුවවැද්දෙක්. මම වෙන ජීවිකාවක් දන්නේ නැහැ. මම ජීවත් වෙන වෙන විදිහක් දන්නේ නැහැ. ඒ නිසා මට වෙන දෙයක් කරන්න විදිහක් නැහැ. මට ඕක කියන්න යන්න එපා. නමුත් අර මේ යාළුවා බොහොම හිතවත් සැබෑ කාරුණික සිතක් තිබ්බ කෙනෙක් නිසා නිතර ඇවිල්ලා කියනවා සිල් සමාදන් වෙන්න කියලා. මෙයත් මේක අතහරින්නෙම නැති තැන මේ යාළුවා කිව්වා, හරි කමක් නැහැ. දිගටම මේ සීලය රකින්න බැරි නම් වරුවකට සීලය ආරක්ෂා කරන්න කිව්වා. එතන මෙයා කල්පනා කළා මේකත් ටිකක් හොඳ ක්‍රමයක්. හරි මම සීලය ආරක්ෂා කරන්නම් කියලා කිව්වා. මෙයා දැන් දවල් වරුවේ මෙයා කරන කිසි දෙයක් නතර කරන්න කැමති වුණේ නැහැ. හැබැයි මෙයා තීරණයක් කළා, මං රැට සිල් ගන්න. මෙයා මොකද කළේ? රැට සීලය අදිෂ්ඨාන කළා. රැට සීලය අදිෂ්ඨාන කළා, නිදාගත්තා. නිදාගෙන ගොරෝ නිදාගත්තා. නිින්ද යනකොට නිින්ද ගියාට පස්සේ සත්තු මරනවා කියලා එකක් යදෙන්නේ නැහැ. සොරකම් කරන්න දෙයක්වත් නැහැ. වැරදි කාම සේවනයක් යෙදෙන්නෙත් නැහැ. බොරුගිය වෙන්නෙත් නැහැ. ඊහිනේ මොනවද කියවුවත් ඉතින් ඒක බොරුවක් වුණත් හිතලා මතලා බොරුවක් කීමක් නෙවෙයි. ඒතර ශික්ෂාපදයක් කැටෙන්නේ නැහැ.
මත් පැන් මද්‍රව්‍ය භාවිතයක් වෙන්නෙත් නෑ. එතකොට ඉතින් දැන් ඉස්සෙල්ලත් මෙයා නිදාගත්තේ කොහොමද? ඉස්සෙල්ල සිල් නිදාගත්තෙත් නිදාගත්තේ සිල් සමාදන් වෙන්නේ නැතුව. හැබැයි ඉතින් සිල්පද පහ කැඩුනෙත් නෑ. හැබැයි යාට පිනක් රැස්ුනෙත්. මෙයා අර දවස් අර එදා ඉතින් ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන නිදා ගන්නවා. නැගිට්ටකම අපි අර උපවාස සීලේ පවාරණය කරනවා වගේ මෙයා සීලේ පවාරණය කළා. අවංකයි හැබැයි. එයා සීලේ පවාරණය කළා ආපහු තමගේ රාජකාරි ටික කරා සතුටු මෙරුවා. ආපහු රැට් සීල් සමාදන් වුණා. නිකමට හිතෙනවද මේකේ ආනිසංසයක් තියෙනවා කියලා. මුවෙක් ජීවිත කාලෙම සතෙක් මෙරුවේ නැතත් ඌට පිනක් රැස් වෙන්නේ නැහැ. සීල්පද පහෙන් එකක්වත් කැඩුනේ නැතුව නේද? හැබැයි අරගෙන නිදාගෙන රැක්කේ. හැබැයි අදිෂ්ඨානය කියන කාරණේ තිබුණා. මේකේන මරණයටපත් වුණා. මේ ඇති සත්තු මරපු කෙනෙක් දවල් කාලේ පාපයෙන් වැළකුණේ. මෙයා ගිහිල්ලා ඉපදුනේ ප්‍රීත ලෝකේ. දවල්ට දඩබල්ලු රෑනක් ඇවිල්ලා මෙයාව කෑලි 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 වලට ඉරලා මෙයාගේ ඇට කටුක ටික විතරක් ඉතුරු වෙන සම්පූර්ණයෙන් මෙයාව කාල විනාශ කළා දානවා. ප්‍රීත ලෝකයේ සහ නිරේ තියෙන ස්වභාවයක් තමයි කර්මානුරූපව එවන් උපතක් ලැබුණාට පස්සේ ඒ කර්මයේ විදවීම පිණිස සිහි නැතිවීම කියලා කාරණයක් දෙන්නේ. අපි දැන් අපිට ගත්තොත් අපි ලේ දැක්කහම අපිට සිහි නැති වෙන සමහරට අර ඒ වගේ දරුණු දෙයක් අපි හිත කරන ගත්තොත් අපිට සිහි නැති වෙනවා, කලන්ත නැති වෙනවා, වැටෙනවා, හිරි වැටෙනවා, එහෙම එකක් වෙනවනේ. සහ පොඩ්ඩක් පිහිපාරවල් දෙක තුනක් අතරේ අපි මැරෙනවනේ අනිත්. හැබැයි ප්‍රීතීන් සහ නිරසත්තීන් එයාලගේ තියෙන පුණ්‍ය සංස්කාරයකට නෙමෙයි පාපිකමකට ඒ පාප විදින්න එතනින් චුත වෙන්නේ. ඒ දුක විදින්න ඕනේ. හැබැයි අර දුක ඒ වේදනාව තියෙනවා. ඒ දුක වේදනාව විදලා රෑ වෙනකොට දිව්‍ය කුමාරයෙක් වගේ අන්න සැප සම්පත් භුක්ති විඳිනවා. අන්න සැපයකටපත් වෙනවා. මහා සැපයක් ඒ කෙනාගේ ජීවිතයට ඇතුළත් වෙනවා. එතකොට ඒ කෙනා දිව්‍ය කුමාරයෙක් වගේ මේ විදිහට සැප සම්පත් විඳින්නට හේතුව කුමක්ද? කාරණේ කුමක්ද? නිදාගෙන සෙල්ලා සමාදන් වීම. නිදාගත්ත නිසා නෙවෙයි, අදිෂ්ඨානය කියන කාරණේ තිබ්බ නිසා. ඊට පස්සේ ඔන්න ඔය ධනිය. දැන් අපි සාමාන්‍යයෙන් ওই සීල ධනේ නාස්ති කරගන්නවා. අපි සමහරලාට සීලය කඩා ගන්නවා. අපිගම ධනිය ලෞකික ධනිය හොපයන් අපි සත්තු මරනවා කියමු. සොරකම් කරනවා නැත්නම් බොරු කියන අපි කියමු. යම්කිසි කාරණයකට මේකේ අපිට යන වියදමක් අපිට බොරුවක් කියලා වළක ගන්න පුළුවන්. අපිට හිතන බොරුවක් කියලා එක වළක ගත්ත ගමන් ලෞකික ධනිය අපිට රැකුණා වගේ පිරුණාට ආර්ය වූ ධනිය නැසිලා ගියා. අපිට කවදා හරි දවසක මේ මරණින් මත්තේ ඉතුරු කළා දෙන ධනිය ඒක නැසල දැම්මා. යම් විදිහකින් අපි දැන් අර මේ ප්‍රේතයට යම් විදිහකින් කල්පනා වෙනකොට දැන් මට මෙහෙම කාරණයක් සිද්ධ වුණා කියන කාරණේ මතක් වෙනකොට ඒ ප්‍රේතයට මොනව හිතන ඇද්ද? අපරාධේ නාස්ති වෙලා යන ධනයකට මං කාලේ නාස්ති කරා. එදා වඩගින්න ඉඳලා හරි මං සත්තු මෙරීමෙන් වැළකිලා අර ආර්ය ධනිය ඉපෙවුණා, සීල ධනිය ඉපෙවුණා. මං කොයිතරම් නම් යහපතක් මගේ ජීවිතේට ඇති කරගන්නවද කියලා කල්පනා කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කාලය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ කතමංච බික්කවි හිරිදනං. හිරිදනේ කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාව. කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේට යම් ලැජ්ජාවක් තියෙනවද? අපෙන් කයින් පවකමක් කෙරෙන්න යනකොට අපිට ලැජ්ජාවක් ඇති වෙනවද? අපිට වචනින් බොරුවක් කියන්න එනකොට, කේලමක් කියවන්න එනකොට, පරුස වචනයක් කියවන්න එනකොට හිතට ලැජ්ජාවක් එනවද? දැන් සමහර කෙනෙක් කියනවනේ මේ ධනිය උපයන්න නම් ලැජ්ජා බය නැති වෙන්න ඕන කියලා කියනවනේ. ලැජ්ජා බය තියෙන ධනිය උපයන්න බෑ කියලා. හැබැයි පවට ලැජ්ජා බය නැත්තම් ආර්ය ධනිය පිරිනව. ලෞකික ධනයක් ඒක නෑ උපයයි. ආර්ය ධනිය නසාගෙන තමයි ඒක නා ලෞකික ධනිය උපයන්නේ. ඒක පිච්චිලා යනවා. ඒක වයසට යනවා කියන කාරණේ ඉස්සරහා පිච්චිලා යනවා. අපි කියමුකෝ අපි වාහනයක් අපි හොයාගන්න මොකක් හරි අර සීල් අපි මේ ආර්ය ධනයෙන්ගෙන් තොර අපි වයසට යනවා කියන ගින්නෙන් පිච්චෙනකොට ඒ වාහනයටවත් අපිට නැග ගන්න බැරි කාලයක් එනවද නැද්ද? එනවා.
අපි ලස්සන ෆොටෝ සෙට් එකේ මේක අපි ගෙනල්ලා තියා ගන්නවා. ඒකටවත් අපි එතෙන්ටවත් ගිහලා වාඩි වෙන බැරි කාලයක් අපිට ඉන්න පුළුවන්. වයසට යනවා කියන ගින්නේ. මරණයටපත් වෙනවා කියන ගින්නේ පස්සේ ඒ කිසි දෙයක් අයිති නැහැ. නිකමට හිතන්න දැන් අපි අම්මා මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ කියලාවත් අපි දන්නේ නැහැ. අපිට හොයාගන්න විදියකුත් නැහැ. නිකමට කොහොම හරි මනුස්ස ලෝකේ ආවා කියලා හිතන්නකෝ. මනුස්ස ලෝකේ ආවත් ඒ උපේපු ධනේ උරුමයක් ඇයට තියෙනවද? අපි කිව්වනේ ඒ කෙනාට මතක් වෙනවා මට මේ ගෙදර හිටියේ කියලා. ඒත් එයාට තියෙනවද? පවතින නීතිය අනුව පවතින ප්‍රමේයද අනුව එයාට එහෙම අයිතියක් තියෙනවා. මමයි මෙහෙම මහන්සියල ධනේ හැවේ. එහෙම ලබා ගන්න බෑ. අපේ ජීවිතත් යම් කිසි දවසක මෙතනින් චුත වෙලා මේ ගින්නෙන් පිච්චලා ගියාට පස්සේ ලෞකිකව උපයපු සියලු ධනයන් විනාශ වෙලා යනවා. හැබැයි අපි තුළ පවට ලැජ්ජාව කියන ධනය ඉතුරුලා තිබුණොත් ඒ ධනය අපිට ඒකාන්තයෙන් යහපත ඇති කරලා දෙනවා. පවට බය කියන ධනය ඉතුරුලා තිබුණොත් ඔත්තප්ප ධනය. අන්න ඒ ධනයට පුළුවන් අපේ පරලෝ ජීවිතයත් සැපේ බවට සැපත බවට පත් කරමින් සසර දුකින් මිදෙන්නට නිවන සාක්ෂාත් කරන්නත් මාර්ගය පෙන්වා දෙමින් අපේ පිටිපස්සෙන් උපකාර කර කර ඉන්න. එතකොට ඒ ධනය තමයි අපිට උදව්ව පිණිස පවතින්නේ. අනිත් දේවල් ඔක්කොම අර වයසට යාමත් මරණයට පත්වීමත් කියන දෙක පුච්චලා දානවා. ඊට පස්සේ කතමංච භික්කවේ සුත ධනම්. ඊළඟ ධනය තමයි ශ්‍රුත ධනය. කියන්නේ දහම් දැනුම ඇති කර ගැනීම, බණ අහලා ධර්මයේ කියවලා ඇති කර ගන්නා ධනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බණ අහන්ට වාඩි වෙනවා කෙනෙක්. වණපදයක් අහන්න ඕනේ කියන වාඩි වෙන එකට පිනක් රැස් වෙනවා. දැන් සමහර දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු බණ අහන්න කියලා වාඩි වෙලා අවංකවම බණ අහන්න කියලා වාඩි වුණාට පස්සේ අමතක වෙලා. අමතක වුණාට පස්සේ කෙනෙක් සමහරලාට නිදිමතට ඒ කටයුතු නිසා නිින්ද ගිහිල්ලා අහගන්න බැරි වෙලා. හැබැයි වාඩි වුණේ අවංකව බණ අහනවා කියලා. ඒ නිසා දිව්‍ය ලෝකෙත් ඉහළට ගියා කියලා දේශනා සඳහන්. සමහර කෙනෙක් ඉන්නවා බණ අහන්න වාඩි වෙලා බණ ටිකත් හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා එයාට ඒ වුණාට බණ ටික මතක තියාගන්නේ නැහැ. හැබැයි ඒ ටිකටත් එවෙලෙ උමනාවෙන් බණ අහපෙකින් අරගෙනටත් වඩා ඉහළට ඒකේ නෑ යනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. හැබැයි යගින් සමහරලාට බණට මොනවද කිව්වේ කියලා ඇහුවොත් එයා දන්නේ නැහැ. හැබැයි එයා ඒ විදිහට අර ධර්මයේ ඉවලි හරි අහගෙන හිටපු එකට එයා පිනින් ඉස්සරහට යනවා. ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක්ගේ ධර්මයේ මතක තියාගෙන ඉන්නවා තවත් ඉස්සරහට යනවා. මතක තියාගත්ත කෙනා නුවණින් විමසනවා. ඒක නම් ගොඩාක් ඉස්සරහට යනවා. ඒ නුවණින් මෙනෙහි කරත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියනවා ආර්ය ධනෙ සම්පූර්ණ කරගෙන. ඒක නා ඒක මේ ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන කියනවා. ඒ කියපු ධර්මයට අනුව ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියනවා. හැසිරෙනවා කියනවා. හැසිරෙන්න ඕන කියනවා. ඒක තමයි කියන සුත ධනෙ සම්පූර්ණ කරගත්තා කියලා කියන්නේ. එතකොට මේ මුලත් පිරිසුදු වුණු, මැදත් පිරිසුදු වුණු, ඇඟත් පිරිසුදු වුණු මේ සුන්දර ධර්මයේ නිතර නිතර අහන්න ඕන කියනවා. මට මතකයි දැන් අපි නැතිවෙච්ච අම්මා හරි ආසයි බණ අහන. බණ අහන කොච්චර ආසද කියලා අහන්නේ දැන් සමහරලාට අපිත් දැන් දුරකථන එමුතුම කරගෙන එහෙම කතා කරද්දී. එතකොට අපි කියනවා මේ දැන් කතා කරන්න හදනකොට කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ බණක් අහන ගමන් ඉන්නේ. බණ අහන ගමන් ඉන්නේ. ඒ නිසා මේ පස්සේ ගන්නද කියලා අහනවා. කියලා ෆෝන් එක තියෙනවා. එච්චර ආසාවෙන් බණ ඇහුවා. අපි කතා කරන එක පවා සමහරලාට ලයින් එක නතර කරලා බණ ටික අහන්න ඒ කැමති වෙනවා. නිතර නිතර බණ අහනවා. එතකොට ඊ ධනේ ඇයි ගිනිච්චා? ඇයට පරලෝ යහපත වෙනස කවදා හරි ඒක උපකාර වෙනවා. සමහරලාට මේ වෙනකොටත් ඒක භුක්ති විඳිනවා වෙන්නේ නැති. අනිත් ලෞකිකව එකතු කරගත් ඔක්කොම ටික අහිමි වෙලා ගියාට අර රැස් කරගත්ත ඒ ධනිය යම් තාක් දුරකට සංසාරෙ දුපකාර වෙනවා. නිවන කරා යන්න කවදා හරි දවසක උපකාර වෙනවා. එතකොට ඒක පුරුදු කරගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුසුතා හොඳ. ඒකෙනා
ගොඩාක් ධර්මය අහන්න කියන ධර්මය කියවන්න කියන දතා ඒක මතක තියාගන්න කියන වචසා පරිචිත වචනින් මෙනෙහි කරන්න කියන ඒ ධර්මයේ මනසානුපෙක්කිත නුවණින් විමසන්න කියන ඒ ධර්මයේ සුප් දිට්ඨිය සුප්පටි විද්දා පිරිසුදු දැක්මක් ඇති කරගන්න කියන අවබෝධයක් ඇති කරගන්න කියන ඒ ධර්මයේ ගැන ඔන්න ඕකට තමයි කියනවා සුත ධනය කියලා කියන්නේ. ඊට පස්සේ කතමංච වික්කවේ ඡාග ධනං ඊළඟ ධනේ තමයි ඡාගය. අපි සිංහලෙන් ත්‍යාගය කියන වචනේ විල තියෙන්නේ පාලි වචනේ තමයි ඡාග. එතකොට ත්‍යාගය කියලා කියන්නේ දන් දීම අත්හැරීම. දන් දීමෙන් අත්හැරීමෙන් රැස් කර ගන්නා වූ පුණ්‍ය ධර්මයක් ඇද්ද ඒක නะ කොහොමද ඒක රැස් කරනවා කියලා කියන්නේ අරිය ශාවකෝ විගතමල මච්චේරේන චේතසා අඟහරං අජ්ජාවසති. ඒක නะ මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද මේ මසුරුමල දුරු කරමින් වාසය කරනවා කියන. ඒ කියන්නේ දැන් මසුරුමල කියලා එකක් තියෙනවා. අපේ දේ අපි වෙන කෙනෙක්ට දෙන්න කැමති නැහැ. අපි මොකක් හරි අපි ළඟ දෙයක් තියෙනවා නම් අපිට ඒක වෙන කෙනෙක්ට දෙන්න එක හරි අමාරුයි. අපි කැමති නැහැ ඒකට. අපි ඒකට බැඳලා ඉන්නේ මේක මගේ කියලා අපි අල්ලගෙන ඉන්නේ. එයා ත්‍යාගය කියන එක පුරුදු කරගන්න ඕන නම්, එයා දන් දෙනවා කියන එක පුරුදු කරගන්න ඕන නම්, එයාට සිද්ධ වෙනවා මගේ කියන දේ අත්හරින්න. ඒකට කියනවා යා මසුරුමල දුරු කරනවා කියලා. ඒ මසුරුමල දුරු නොකර දානයක් දෙන්න බෑ. නේ අපිට වැඩි වෙලා මේක කරගන්න උරුම මේ කරදරයක් වෙලා එහෙම ගන්න වෙන්නේ තියෙන්නේ. අපි කැමැත්තෙන් ඉක්‍රැස කරගත්තදී අපි මහන්සියලා උපයාසපයා ගත්තදී තමයි අපි දන් දෙන්න වෙන්නේ. අපි ඒවෙන් තමයි පුණ්‍ය ධර්මෙන් රැස් කරගන්න වෙන්නේ. එතකොට ඒ කෙනාට කියනවා අයේ ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට මසුරුමල දුරු කරනවා කියන මුත්තචාගෝ මේ අත්තරලා දානිට අත්තරලා ඉන්නවා කියන හැමදේම පයතමානි ඔස්සග්ගරතෝ දන් දෙන්න අත්සෝදගෙන ඉන්නවා කියන එක නේ. යාචයවගෝ එයාගෙන් ඉල්ලගෙන යන්න සුදුසුයි කියනවා. ඉල්ලගෙන ගියන්ට කියොත් එයාට හම් වෙන දන් දාන සංවිභාගරතෝ. එයා හොඳට දන් දෙන්න හිත නමාගෙන ඉන්න කෙනෙක් දන් දෙන කෙනෙක්. ඒ විදිහට මෙයා ඡාගය කියන ධනය හොඳට උපයනවා. ඡාගය කියන ධනය ඒ කෙනාගේ ජීවිතය තුළ පුරනවා. ඒකත් ඉතින් ඇත්තනම් අපේ අම්ම මට මතකයි දැන් දානේ ගෙදරකට එහෙම ගියාම හරි ආසයි දානේ හන්ද බෙදන්න. දැන් අපි වුණත් ගෙදරට ගියාම දැන් අසනීප වෙලා කාලයක් රෝද පුටුවේ දිද්දී වුණා. දන් හන්ද පූජා කරගන්න හරි උමනාවක් තිබුණා. ඉස්සරදම දානේ පූජා කරන්න හරි ආසයි. කටයුතු ලොකු ලොකු කටි දැන් මැරෙන්න ඕන මෙන්න තියෙද්දි ස්වාමීන් වහන්සේලා දහනමක් ගෙදිට වඩම්බලා දානයක් දෙන්න ඕනේ කිය කියා කතා කර කර ඒක කොහොමද කරගන්නේ කිය කිය කල්පනා කර කර ඉඳී තමයි මරණයටපත් වුනේ. ඉතින් ඒ පුණ්‍යවන්ත වුණා ගොඩාක් අවස්ථාවල සංඝයා උදෙසා දන්පන් පූජා කරගෙන ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරන කටයුතු වල නොයෙකුත් කටයුතු වලට ස්වාමීන් වහන්සේලා කටයුතු වලට ආදී වශයෙන් දන්පන් පූජා කරගෙන පුණ්‍ය ධර්මෙන් රැස් කරගෙන. ගෙදෙට්ට නමුත් කවුරු හරි ආවොත් මොන හරි දෙන්න කැමැත්තක් තිබුණා. ඉතින් මේ විදිහට ඡාගය කියන ගුණධර්මය දියුණු කළා. එතකොට මේ ගුණධර්මය දියුණු කරාට පස්සේ අර ගේකින් යම්කිසි දෙයක් අපි කියන ජීවිතය කියන ගේ ගිනි ගන්නවා කියලා වයසට යනවා මරණයටපත් වෙනවා කියන ගින්නවල දෙකින්. ඔන්න ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙදරින් යම්කිසි දෙයක් අපි එළියට විසික් කරගන්න පිච්චෙන කලින්. අන්න ඒ කෙනාට ඒ පිච්චෙන කලින් විසික් කරගත්ත දේ යම් විදිහකින් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? ඒ මිය පරලෝකයේ මෑණියන්ට අපි කවදා හරි මිය පරලෝකයේ දවසට අපිට ඉතුරු වෙන්නේත් අපිට කියලා ඉතුරු වෙන්නේත් අර එළියට වීසි කරගත්ත දේ විතරයි. දන් දීලා බැහැර කරගත්ත දේ විතරයි යකිනාට ඉතුරු වෙන්නේ. ඒකට කියනවා ඡාග ධනිය, ඡාගය කියන ධනිය. යම් විදිහකින් ඡාග ධනිය කියන එක දිනු කරලා තිබුණාද මිය පරලෝකීය ඇය එය රැගෙන ගියා. මේ පරලෝ යන අපි එක අපි පුරුදු කරලා තියෙන ප්‍රමාණයට ඒක අරන් යනවා. ඒ නිසා මේ ඡාගය කියන ධනිය පුරුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර කෙනෙක් මේ ඡාග ධනිය දිනු කරගන්නේ නැහැ කියනවා. අපි මේ ඡාගය දන්පැන් පූජා කරන්න ගියොත් අනිත් අයට මේ විදිහට උදව්වදව කරන්න ගියොත් අපිට නැති වෙයි කියන බයෙන් අන්තිමේදී ඒ කෙනාට සිද්ධ වෙන්නේ
ඒ බයෙන් නොදීම නිසාම ඇත්තරම නැති වෙන එක්කිනවා. ඒයි කියනවා මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඉතින් ඒ චාකය කියන ධනයත් උපයා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංච භික්ඛවි පඤ්ඤා ධනං. කුමක්ද මේ ප්‍රඥාව නැමැති හත්වෙනි ධනය? ඉද භික්ඛවේ අරිය ශ්‍රාවකෝ පඤ්ඤවා හෝති. මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එයා ප්‍රඥාව මෙහෙවන කුමක් සඳහාද? උදයත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගත හොති. ඉගෙන මේ හට ගැනීම නැසීම දකීමට හැකි ප්‍රඥාව. අනේ මේ අපි ඉපදිනවා, වයසට යනවා, මැරිලෙනවා. මෙහෙම ගියලා ආයි අපි කොහේ හරි ඉපදි. ආයි ජීවිතයක් ලැබි, ආයි මැරිලේ. මේක අපි තේරුම් කර මේ අනිත්‍ය ස්වභාවය. අපේ වසගේ පවත්වන්න බැරි ස්වභාවය ගැන දකින ප්‍රඥාවක් එයා තුළ තියෙනවා. ධර්මානුකූලව නුවණින් විමසීමක් ඒ කෙනාගේ ජීවිතය තුළ තියෙනවා. ඒ ප්‍රඥා ධනෙ උපයන පිනක් තමයි මේ වෙහොතෙත් මේ පින්නන්ත පිරිස රැස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බණ අහනවා නම් ධර්මය අහනවා නම් ඉපදෙන ඉපදෙන ජීවිතේ ප්‍රඥාව ලැබීම පිණිස පඤ්ඤා සංවත්තනිකා ප්‍රඥාව ලැබීම පිණිස ඒ කෙනා පිනක් රැස් කරගත්තා කියන බණ අහනවා කියන එක. එතකොට ඒ පින රැස් කරගන්නවා වගේම ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර ඒ කෙනා ධර්මයේ තුලින් දියුණු කරගන්න අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් අපිට ඒක කරන්න වෙන්නේ අපිට ඇති හැකි පමණින් තමයි. එතකොට දැන් අපිට මතකයි අපි අම්මා වුණත් පුළු පුළුවන් විදිහට මේ උත්සාහ අරගෙන තීරණ නැතුනහම අපිටත් කෝල් කරලා අහනවා සානස මේක දැන් තීරින්නේ නැහැ මෙහෙම. මේක කොහොමද මෙහෙම වෙන්නේ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා කෝල් කරලා අහනවා. එතකොට ඉතින් එහෙම අහුවේ ඇය ඒක නුවණින් විමසලා උමනාවක් තිබුණ නිසානේ. අන්න එතකොට මේ ප්‍රඥාව දිනු කරනවා කියන කාරණේ මේ ප්‍රඥාව කියන එක මේ ජීවිතේ නැති වෙනකොට හැබැයි ධනයක් උපයාගෙන තමයි මරණයට පත් වෙන්නේ. ඒ අනුව ඒ රැස් කළ ප්‍රඥාව කියන දේ ධනයක් හැටියට පරලෝක ජීවිතයට ගෙනියනවා. ওই සන්තති ඇමති කියලා ඇමති කෙනෙක් හිටිය. ඒ සන්තති ඇමති බීමතින් යන ගමන් බුදුරජාණන් වහන්සේට ආචාර කළා. බීමතින්ගේ ඇතෙක්ගේ පිටුට. ඒ බීමතින්ගේ සන්තති ඇමති බීමතින්ගේ දවස් 7කට රජසැප දුන්න රජුරු මේ සන්තති ඇමතිට අර රාජධානියට ඇතිවෙච්ච කැරැල්ලක් මැඩ පැවැත්වුවා කියන සතුටට. මේ රාජකීය සැප සම්පත් භුක්ති විඳින අන්තිම දවසේ හොඳට බීලා නලගනක් එක්ක සතුටෙන් විනෝද වී මේ කෙනා හිටියා. යනංගම බුදුරජාණන් වහන්සේ දැක්ක හිස්වැසම ගලවලා බුදුරජාණන් වහන්සේට ආචාර කළා. එතනින් පිටත් වෙලා ගියා. එතකොට ඒ සන්තති ඇමති එතනින් පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට සිනහ පහළුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ විමසා සිටියා කුමක් නිසාද සිනහ පහළ කළේ? ස්වාමී සන්තති ඇමති තව සුළු වෙලාවකින් මං ගාවට ආයෙනවා, මගේ ළඟම උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. ඇත්තටම අර නලගන මරණයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක වණපදයේ විරිටකේ ඉඳුණා අරිහත්ත්වයට පත් වෙනවා. මොකද්ද පුණ්‍ය සංස්කාරේ? අතීත ජීවිතයක මේ පුංචි වෙලාවක් විදර්ශනා වඩලා, චූටි වෙලාවක් විදර්ශනා වඩවෙමින් ප්‍රඥා වඩවෙමින් ඒ ජීවිතයකින් මාර්ගඵල අවබෝධයක් ලැබුණ නැති වුණාට පස්සේ ජීවිතයක ප්‍රඥා ධනිය උපයෝගපිනින් ඒකෙන නිවන සාක්ෂාත් කළා. ඉතින් ඒ නිසා මේ ආර්ය ධනයන් අපේ ජීවිතයට එකරාශී කළොත් තමයි අපිටත් මරණයේ ඉදිරියේ පිහිටක් තියෙන්නේ. ඉතින් මේ රැස් කරගන්නට යෙදුණු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාව තුළින් අප සියලු දෙනා තුළ ජනිත වුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ මෑණියන්ගේ පරලොව ජීවිතයේ සුවපත් වීම පිණිස, සුගති රැකවරණ සැලසීම පිණිස, සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව අද දවසේදී සම්පසාදිනී සදහම් දේශනාව සිදු කරන්නට යෙදුනේ මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු නාලනී අභේ වික්‍රම මගේ ආදරණීය මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස 2023 වසරේ ජූලි මාස 4 වෙනි දින මිය පරලොව ගිය මෑණියන්ගේ පරලොව ජීවිතයේ සපවත් වේවා කියන අරමුණින්
ඉතින් අදවසේ දිරස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ටකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් ඉත්වා සියලු දෙවියන් බබුන් සැපෙන් සැපයට පත්වෙත්වා සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. එවගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලොව ගිය ආදරණීය මෑණියන් වන නාලිනී අබේ වික්‍රම මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. එවගේම මේ මෑණියන් නමින් මිය පරලොව යන්නට යෙදුණු දෙමව්පියන් වන ක්වින්ටස් අබේ වික්‍රම සීයාට එවගේම නෙලි අබේ වික්‍රම ආච්චිට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. පියාණන් නමින් මිය පරලොව යන්නට යෙදුණු ජීඩීඩී විජේතිලක පියාණන්ට කේඩීඑස් අබේරත්න මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. ඒ පියාණන්ගේ මේ පරලෝකීය සහෝදර සහෝදරියන් වන ජස්ටින් වික්‍රම්පාල විජේතිලක, ගිල්බර්ට් ධර්මසේන විජේතිලක, මිල්ටන් මෛත්‍රීපාල විජේතිලක, ඩග්ලස් රත්නපාල විජේතිලක යන මහත්වරණ සියලු දෙනාට, ඒ වගේම ප්‍රේමලතා විජේතිලක ඒ නන්දම්මා ඇතුළු ඒ පවුලේ ඥාති හිතමිතුරු සියලු දෙනාට, සහභාගී වූ බප සියලු දෙනා නමින් මේ පරලෝ යනට යෙදුණු සියලු මළගිය ඥාති හිතයිෂින්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. ඒ සියලු දෙනාගේම පරලෝ ජීවිත සැපවත්ත්වා සුවපත්ත්වා සුගති රැකවරණ සැලසේවා. සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තින්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. එවගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත්ලකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් ඉත්වා. මහමෙනාවාසී රට ලෝකවාසී සිල් ගුණ ධම්ම ආරක්ෂා කරන පිළිවෙතේ දෙන සීලෝම ස්වාමීන් වහන්සේලාට, අනගාරික මෑණිවරුන්ට, පැවිදි පීෂිත දූපතුන්ට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. එවගේම රැස් කර ගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් මාගේ ආදරණීය පියාණන් වන ඩීසී විජේතිලක පියාණන්ට, එවැගේම කුසලජිත් විජේතිලක අයියාට, ඔහුගේ බිරිඳ වන සින්දිකා මුදලිකේ මහත්මියට, ඒගේ දෙමව්පියන් දෙපළට, එවැගේම රෝහිණිය බී වික්‍රම පුංචි අම්මට, කේපී චන්ද්‍රසේකර බාප්පාට, එවැගේම පද්මා පුංචි අම්මට, නිලංක විජේතිලක අයියාට, නන්දක්ක ප්‍රසාද්, ඩග්ලස් අංකල්, එවැගේම දානවියන් උපකාර කළ සමන් ඇතුළු ඒ ඥාති හිතමිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. සියලු දෙනාගේම පෞලල ඥාති හිතමිතුරු සියලුම දෙනාට, විශේෂයෙන් පුෂ්පෙන්ටි ඇතුළු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. ඒ සියලු දෙනා නිදුක්කත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, කායික මානසික පීඩා දුරවෙත්වා, කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයට පත්වෙත්වා, දීර්ඝාෂ ලබත්වා. සියලු දෙනා කරන්නාව සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වා, යහපත් සිතුම් පෙතුම් මේ ආකාරයෙන් මිෂ්ට සිද්ධ විත්වා. සියලු දෙනාටම ශ්‍රද්ධා සීල හෘද ත්‍යාග ප්‍රඥා යන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. එවගේම රස කර ගන්නට යෙදුණු සීලොම් පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා රූපණිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා ලක්කර කාර්ය මණ්ඩලයන් හි සියලුම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. ඒ සියලු දෙනා නිදුක්කත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, සියලු දෙනාට සියලු යහපත සිත සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි, නමෝතය. පින්වත්නි, අපි හැම දිනම එකතු වෙලා පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අපි පින්වතුන්ට ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේ සිට මේ පින් කටයුත්ත ඔබටත් අනුමෝදන් වන්නට පුළුවන්. අපි සාදුනාදදී මේ පින් කටයුත්ත මෙලෙස අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,
ඉතින් සුපින්නතර අපි ඔබට ආරාධනා කරනවා සම්පසාදිනී පමණක්ම නොවේ ශ්‍රද්ධා රූපාණී වගේම ලක්කිරු ගොනුදිරිය ඔස්සේ දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය සිදු කරන්නට. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071-232-8787 දුරකථන අංකයෙන් 071-232-8787 දුරකථන අංකයෙන් අපි මේ පණිවිඩයත් ඔබට සිහිපත් කරගෙන අද දවසේදී සම්පසාදිනී සදහම් දේශනාව නිමා කොට මෙලෙස සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.